ඊරිවිෂන්.lk වෙත පැමිණ රෙජිස්ටර් යටතේ සිසුවෙකු ලෙස ලියාපදිංචි වී පාඨමාලාව තෝරාගෙන ඒ සඳහා ගෙවීමෙන් පසු ඒ ගෙවීම කුවිතාංශි පද්ධතිය වෙත ඇතුළත් කළ විට එය පද්ධති ඇඩ්මින් කෙනෙක් විසින් පරීක්ෂා කර අනතුරුව ඔබව ඉගෙනුම් සේවා ලබා ගැනීම සඳහා විදුත් ඉගෙනුම් පද්ධතිය ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් වෙත ඇතුළත් කරනවා අනුතරුව ඔබට LMS තුල ඔබගේ අධ්‍යාපන කටයුතු භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා LMS වෙත පිවිසීම සඳහා login LMS යන බටන් ක්‍රියාත්මක කරන්න එවිට ඔබට දැర్శණය වෙනවා lms.erevision.lk ලිපිනය එම ලිපිනය යටතේද ඔබට පුළුවන් පද්ධතිය වෙත සම්බන්ධ වෙන්න LMS. erevision.lk ලිපිනය ඔබට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා මෙම පද්ධතිය තුල සේවා භාවිතා කිරීමට පෙර මුල් පිටුව තුල ඔබට හදාරන්න පුළුවන් පාඨමාලාවන් පෙළ ගැස්වලා තියෙනවා මේ පාඨමාලාවන් පෙළ අධ්‍යයනය කිරීම සඳහා මූලිකව ඔබ පද්ධතිය තුල username හා password ලබා දෙමින් ඇතුළත් විය යුතුයි එසේ නොමැතිව පාඨමාලාවක් හැදෑරීමට මෙම කොටස මත ක්ලික් කළ විට ඔබට දක්න ලැබෙන්නේ login your account යන form එක. එසේ නැතිනම් ඔබට පුළුවන් ඉහළම කලාපය තුල login කියන සම්බන්ධකය ක්ලික් කර පද්ධතිය වෙත login වීම සඳහා මෙම login form එක ලබා ගන්න. මේ තුල ඔබගේ username එක හා password එක ඇතුළත් කළ යුතුයි. මෙහි username ඇතුළත් කරන විට අනිවාර්යෙන්ම ඔබ සිම්පල් අකුරු ඇතුළත් කළ යුතුයි. උදාහරණයක් විදිහට 21DBM.6442 සිසුවා එයාගේ username එක මම භාවිත කරනවා. මෙතන capital අකුරු කිසිසේත්ම ඇතුළත් කරන්න එපා. ඒතර මේ ඉලක්කම් පහක් නම් තියෙන අනිවාර්යෙන්ම ඉලක්කම් පහ ඇතුළත් කරන ඒවා වරද්දන්නත් එපා. ඒ වගේම මේවා අතර ස්පේසෝ වෙනත් සංකේත ඇතුළත් කරන්නත් එපා. මුල් ඉලක්කම් දෙකක් අනතුරුව අකුරු තුනක් සහ අනතුරුව ඉලක්කම් පහක් සාමාන්‍යයෙන් මේ ආකෘතිය තමයි නවතම සිසුන්ට අපි ලබා දෙන ඉන්ඩෙක්ස් කෝඩ් එක. පෙර සිසුන් සඳහා ඇතැම් විට අකුරු පහකට වඩා අඩු අගයන් තියෙන්න පුළුවන්. ඒතොර ඒ අදාළ ඉන්ඩෙක්ස් කෝඩ් එක ලබා දෙමින් පද්ධතියට ලොග් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම පාස්වර්ඩ් සඳහා ඔබගේ නියමිත පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න. යම් කිසි විදියකින් පාස්වර්ඩ් හා username අමතක නම් forget your password username or password කියන link එක ක්ලික් කර ඒ username password ඔබගේ email ගිණුම වෙත යොමු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතන තෝරගන්නවා students ලෙස මා හඳුනාගත් යම් කිසි ආකාරයකින් වැරදි ලෙස username password ඔබ ඇතුළත් කරන්නේ නම් එවිට දැర్శණය වෙනවා මේ වගේ error එකක් දැర్శණය වෙනවා ඒ කියන්නේ ඔබ ඇතුළත් කරන ලද username එක හෝ password එක අප පද්ධති තුල අඩංගු නොවන ව්‍යාජ එකකි ඒ නිසා ඔබගේ username password අනිවාර්යෙන්ම ඔබ සටහන් කරගන්න ඔබගේ ප්‍රධාන විෂය සටහන් පොතක් තුල නිරන්තරයෙන්ම එය සටහන් කරගනිමින් ඒකට අනුකූලව මෙතන username password ඇතුළත් කරන්න. බොහෝ සිසුන්ට තමන්ගේ username එක හෝ password එක හෝ අමතක වීම නිසා පද්ධතියට ඇතුළත් වීමේ නොහැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ සඳහා ඔබ අවධානය යොමු කරන්න. මම මෙතන තෝරා ගන්නවා පද්ධති පරීක්ෂාව සඳහා මම විශේෂ account එකක් සකස් කරලා තිනවා. මම ඒකෙන් log වෙනවා මට සාමාන්‍ය සිසුන් වගේ index එකක් නැති නිසා. ඉන් අනතුරුව ඔබ දකිනවා මේ සිසුවා සම්බන්ධ කර තිබෙන පාඨමාලාව. ඔහු පාඨමාලාව ලෙස සම්බන්ධ කරලා තිබෙන්නේ 20/22 ICT තීර පාඨමාලාව සඳහා. ඒ පාඨමාලාව තුළ මූලික තොරතුරු අන්තර්ගතයි. ඊට අමතරව පාඩම පිළිබඳව තොරතුරු අන්තර්ගත වෙනවා. ටියුට්ස් වගේ දාලා තියෙනවා නම් ඩවුන්ලෝඩ් යටතේ දාන්න. එතකොට ඔබට පුළුවන් එය ඩවුන්ලෝඩ් කරගන්න ඒ මත ක්ලික් කළ විට ටියුට් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ ඔබ දකින්නේ ඩවුන්ලෝඩ් සඳහා
මේ සඳහා ගුරුවරයා පවසන පාස්වර්ඩ් එක ඇතුළත් කළ විට ඒ ටියුට් එක ඔබට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනතුරුව මේ ප්‍රධාන පාඩම යටතේ කොටස් ඇතුළත් කිරීම තියෙනවා. අපි පාඨමාලාවක වීඩියෝ එකක් ක්ලික් කරලා බලමු. එතකොට ඔබට පැහැදිලි වේවි. මේ තියෙන අදාළ වීඩියෝ එක ප්ලේ බටන් එක ක්ලික් කර විට ඔබට පුළුවන් පන්තියේ උගන්වන ලද පාඩම අදාළ වීඩියෝ එක බලන්න පුළුවන්. එයි වොලියුම් අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම ෆුල් ස්ක්‍රීන් ගන්න පුළුවන්. සාමාන්‍ය මුල් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මෙතනින් අවශ්‍ය නැත්නම් ඉවත් වීමේ හැකියාවද තියෙනවා කවුලුව තුල ක්ලෝස් බටන් එක ක්ලික් කර. අපි ලොගින් එකෙන් ඉවත් වුණේ නැහැ. රයිට්. එතකොට මම මගේ ලොගින් එක තුල ඩෑෂ්බෝඩ් එක ක්ලික් කළොත් මට පවතින පාඨමාලා ටික දර්ශනය කරන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේදී ඔන්ලයින් ස්ටුඩන්ට්ස්ලා ඉන්නව නම් මේ පද්ධතිය සමග සම්බන්ධ මෙතන අදාළ සිසුන්ගේ නම් කවුරුන්ද යන වගේ පෙන්නනවා. ඒ වගේම මගේ ගිනුම සම්බන්ධ වෙලා තියෙන පාඩම් පාඨමාලා තමයි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. එයින් එක් පාඨමාලාවක් තෝරාගෙන අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව my site ප්‍රධාන සයිට් එක යටතේ මුල් පිටුව ලබා ගන්න පුළුවන්. පෙර ඩෑෂ්බෝඩ් එක රයිට් අවශ්‍යිට එක තෝරා ගැනීම කරන්න පුළුවන්. my course මා විසින් හදාරන පාඨමාලාවන් ටික තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂ දැන්වීම් තියෙනවා නම් මේ වගේ අපි විශේෂ අයිකන් එකක් සමග දැන්වීම් තියෙනවා. ඇතැම් විට පන්ති නොපැවතුන වේලාවක් තියෙනවා නම් විශේෂ දැනුවත් කිරීම සඳහා මේ වගේ දැන්වීම් අපි පළ කිරීම කරනවා. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකක් සඳහා සහභාගී වීමේදී අපේ භාවිතා කරන තාක්ෂණයේ Zoom තාක්ෂණය යටතේ අපි පාඩම ඉගැන්වීම සඳහා දිනය හා වේලාව වෙන් කරගෙන ඒකේ අදි සම්බන්ධකයේ මේ වගේ පිටුවක් තුල ඇතුළත් කරනවා. එතකොට ඒ විට ඔබට මෙම පිටුව වෙත පිවිස අදාළ මෙම චිත්‍රකය මත ක්ලික් කළ විට ඔබට ඔබගේ පන්තිය සඳහා Zoom තාක්ෂණයේ සමගින් සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඔබ ජංගම දුරකථනයෙන් පිවිසෙන්නේ නම් මෙම චිත්‍රකය මත අදි සම්බන්ධකය මත ක්ලික් කර එක්කෝ චිත්‍රකය වෙනකොට ඇතැම් විට අදි සම්බන්ධකයක් ඇතුළත් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ මත ක්ලික් කළ විට Zoom යෙදුම සක්‍රිය වෙමින් අදාළ වීඩියෝ සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. රයිට්. මේ ආකාරයට ඔබට විද්‍යුත් දිගුම් පද්ධති තුල සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරි දිනවලදී අපි ඔන්ලයින් ටෙස්ට් සඳහා සහභාගී වෙන්නේ කෙසේද සහ මේ තුල තියෙන අනිකුත් විශේෂතා පිළිබඳ පැහැදිලි කිරීම සිදු කරන්න අපි සූදානම්. යම් විදිහකින් සිසුවෙකුට තමන්ගේ ප්‍රොෆයිල් වෙනස් කිරීමට අවශ්‍ය නම් උඩ තියෙන මෙම නම යටතේ තියෙන මෙනුව ක්ලික් කර ප්‍රොෆයිල් තෝරාගෙන තමන්ට අවශ්‍ය පරිදි ප්‍රොෆයිල් තුල වෙනස්කම් කරන්න පුළුවන්. මට අවශ්‍ය වෙනවා students lms profile photo එක ඉවත් කරන්න, වෙනස් කරන්න. එවිට edit profile භාවිතයෙන් තමන්ට පුළුවන් තමන්ගේ password වෙනස් කරන්න පුළුවන්. අවශ්‍ය නම් වෙනත් විස්තර ඇතුළත් කරන්න පුළුවන්. තමන්ගේ user profile එක ඇතුළත් කරන්න පුළුවන්. upload file, අනතුරුව choose file. මෙතනින් ඔබ ඔබගේ චිත්‍රකය ඇතුළත් කිරීම මෙන්න මේ චිත්‍රකයක් ඇතුළත් කරන්න උත්සාහ කරන ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ඡායාරූපයක් ඇතුළත් කරන්න උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම තමන්ගේ ඡායාරූපයක් ඇතුළත් කළ යුතුමයි. ඒ නිසා මම මගේ ඡායාරූපයක් තෝරා ගන්නවා ඒ සඳහා ඇතුළත් කරන්න. රයිට්. මම ඒ තෝරා ගනිමින් upload this file ක්ලික් කළ විට එම ඡායාරූපය පද්ධතිය තුළ ඇතුළත් වෙනවා. අනතුරුව එය තෝරා අප්ඩේට් කළ විට අප්ඩේට් ප්‍රොෆයිල් බටන් එක ක්ලික් කළ විට ප්‍රොෆයිල් එක තුළ මගේ චිත්‍රකය ඇතුළත් වීමක් තියෙනවා. මේ විදිහට ඔබගේ චිත්‍රකය යාවත් කාලීන කරන්න ප්‍රොෆයිල් එක මත. ඊට අමතරව අවශ්‍ය කරන තොරතුරු ඔබ එක බලලා වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. අනතුරුව යම් අවස්ථාවකදී
LMS භාවිතයෙන් අවසානයේදී පද්ධතින් ඉවත්වීම සඳහා ඔබට පුළුවන් students log out යන මෙනුව භාවිත කරන්න. මේ තුල මම මුලින් පැහැදිලි කරා මෙම පද්ධතිය භාවිත කරන සිසුන් මෙන්න මේ කලාපය තුල හඳුනා ගන්න පුළුවන්. Right? මේ පද්ධතිය ඉවත්වීම සඳහා තමන්ගේ icon එක මත click කර log out විධානයේ ක්‍රියාත්මක කළ විට පද්ධතියෙන් ඉවත් වෙන්න පුළුවන්. නැවතත් පද්ධතිය වෙත ඇතුළත් වීමේදී පෙර පරිදිම username password ලබා දෙමින් පද්ධතියට log වෙන්න පුළුවන්. හොඳයි. මින් LMS පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීම වෙනත් වීඩියෝ සමගින් අපි ඉදිරිපත් කරන්නම්. දැනට මෙම පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙනවා.